Welcome to your channel. Finding new categories. අලුත් අලුත් categories කොහොමද හොයාගන්නේ? අලුත් අලුත් categories කියන්නේ මොනවද? ඉතින් අපි ගොඩාක් කරන මේ channel එකේ කියලා තියෙන categories කරන්න, මේ categories කරන්න, අර categories කරන්න try කරන්න. හැබැයි අපි අලුත් categories වල යොමු වෙනකොට හරිම backward. අපි ඒක කරන්නේ නැහැ. ඉතින් මෙතනම පොඩි උදාහරණ දෙකක් දෙන්නම්. එකකින් අර හිතන පතන විදිය වෙනස් කරගන්න පුළුවන් වෙයි. ඒකෙන් පුළුවන් වෙයි ගොඩක් දේවල් හොයාගන්න. Most of the time we tend to pick common. අපි කොච්චර කරා. දැන් මම උනා ගොඩක් වෙලාවට යන්නේ common categories පස්සේ දුහන්නේ. Even sales නැතුව නෙමෙයි අපි අපි හැමදාම එක තැන ඉන්නේ නැතුව එතන යහට හිතන්න ඕනේ. එතන යහට හිතන්න යනකොට අපි වෙන වෙන categories ගන්නට මනස යොමු කරන්න ඕන. කොච්චර opportunities තියෙනවද කියලා හිතන්න ඕන. මම එක example එකක් දැන් දෙන්නම් music. Music කියව මොනවද හිතෙන්නේ? මම කියන්න යනකොටම හිතන වෙටි රයිට් music කියන music band එකක්ද? Music අහන ඒවද statues ද මොනවාද? ඔක්කොම මේක ඇතුළේ තියෙනවා. Bands කියන එක නම් කරන්න යන්න එපා. ඒවට විරෝධ වෙනවා. මගේ පළවෙනිටම කෝටුවට ගාවෙත් band එකට. ඉතින් ඒක බේර ගන්නත් මම සල්ලි ගෙව්වා. මම ඒක තමයි ගොඩක් ඔය කෝටුවට videos කියලා තියෙන්නේ. Bands නෙමෙයි අනිත් දේවල්. Instruments, shapes, whatever related to music. ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා গিටාර් තියෙනවා විකුණන්න පුළුවන් පොඩි গিටාර් තියෙනවා ලොකු গিටාර්ස් තියෙනවා එතකොට গিටාර් වල ෂේප්ස් තියෙන ඒවා තියෙනවා গিටාර් වල රූට්ස් තියෙනවා පින්ස් තියෙනවා කැප්ස් තියෙනවා ඕන තරම් එක එක රිලේටඩ් දේවල් තියෙනවා මේ මම මේ කියන්නේ මේන් කැටගරීස් වලට අමතරව අපිට සබ් කැටගරීස් විදිහට කරගෙන හොඳ කියන්නේ වෙනම යුනික් ක්‍රවුඩ් එකක් හදාගන්න පුළුවන් විදිහ කවුරුත් මියුසික්ස් වලට කැමති එතකොට මියුසික් වල බෑන්ඩ් එක වල නමවත් මියුසිෂියන් කෙනෙක්වත් ආටිස්ට් කෙනෙක්වත් නෙමෙයි ඉතින් හැටි කෙනේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ලයිව් ඇත්ත ඉන්ස්ට්‍රුමන්ට් එක නෙමෙයි ඒකේ අපිට මොඩල් එකක් උනත් විකුණන්න පුළුවන් ඒ කියන්නේ මේ replica කියන වචනේ පාවිච්චි කරන්නත් හොඳ නැහැ අපි හිතමු গিටාර් එක කියලා গিටාර් එක වගේ තියෙන තව මොනා හරි එක්කෝ වුඩන් sculpture එකක් අන්න ඒ වගේ කුරුලෝ කටිය කැහ ගන්න sorry disturb වෙනවන ඒක එතකොට violin එකක් එක්කෝ violin case එකක් right එතකොට ගොඩක් හිටිය ඉන්නෝ instruments jewelries වගේ දාන කට්ටිය අන්න ඒ ඒවා ඉතින් instrument jewelries ඔන්න ඕගි ගොඩක් තියෙනවා shapes උත් එක්කම කරන්න ඉතින් ඒවා දිගින් දිගටම හොයාගෙන යනකොට වාට තේරෙයි කොච්චර දුරකට ඔයාට ඒ විදියට ඒ මියුසික් කියන දේ කරන්න පුළුවන්ද කියලා. එතකොට world arts වලට යනවා ගොඩක් කතා කරන categories. world arts වලට යන්න පුළුවන්. එතකොට ඔය කිමුණ වගේ shapes තියෙනවා. එතකොට guitar වගේ bends තියෙනවා. එතකොට ඇඳ ඇතිරිලි වල තියෙන print කරපු guitar instrument guitar එක piano එක violin cello ඔය ඕන දෙයක් තියෙනවනේ drums ඕන දෙයක් තියෙනවා ඔන්න ඒවා එතකොට ඇත්තටම drums වගේ දේවල් පොඩි ළමයින්ට toy එකක් විදියට දෙන drum sets තියෙනවා අන්න ඒවා ඉතින් මෙතනින් මම හිතන්නේ ලොකු eye opener එකක් විදියට ලැබෙයි කොච්චර දුරකට ඒක කරන්න පුළුවන්ද කියන එක ඉතින් Taman එක හරියට grab කරගන්නවා නම් මේ දෙන මම සිතුවිල්ලයි මේ දෙන information ටික මම හිතනවා ගොඩාක් දේවල් ටිකක් ඇතුල් කරගන්න පුළුවන් වෙයි. පින් පොයින්ට් කළා මේ item කිව්වොත් හෙට වෙනකොට eBay එක පුරවලා තියෙයි item එක. ඒකටකින් සතුටුයි මොකද ඒ තරමට follow කරන එක. හැබැයි අනිත් පැත්තෙන් දුකයි එහෙම copy කරන එක. copy කරන කියන්නේ ඒ තියෙන idea එක නෙමෙයි. එතනින් යහට ගිහලා තමයි ideas හොයන්න ඕනේ. එතකොට තමයි වැදගත් වෙන්නේ. right මේ දේ තව අපි ඉදිරියට නංවනවා කියන එක. අනිත් එක තමයි තවත් උදාහරණයක් countries. මේ ලෝකේ තියෙන countries වල ඕනර් ඒ කන්ට්‍රීස් වල බහුතරයක් ඇමරිකාවල ජීවත් වෙන. ඒ කියන්නේ නැෂනලිටි එක තියෙන. උදාහරණට ලංකාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ඉකොනෝවේ, ෆින්ලන්ඩ් කවුරු හරි පිරිසක් ඇමරිකාවල ඉන්නවා. අපි දන්නවා ඇමරිකා කස්ටම් බේස් එක වැඩි. එතකොට රටට ආවේනික දේවල් විකුණන්න පුළුවන් නම් අපිට ක්‍රවුඩ් හැමදාටම හදාගන්න පුළුවන්. whatever which noticeable a particular country. මොනවා හරි කන්ට්‍රී එකට ආවේනික දෙයක්. වාට මම එක්සැම්පල් එකට කොඩියක් කොඩියක් මෙයා කරන්න පුළුවන්. ඔය කොඩිය හැමදාම විකිනනද කියලා හිතන්න අවශ්‍ය නිකන් දාලා දෙන්න. World Cup එක තියෙනකොට soccer football World Cup එක තියෙනකොට ගොඩක් කොඩියම වික්කා. විකිනෙනවා. ඉතින් ඒවට ඒ කාලේ එනකොට ඔයාගේ එක establish වෙලා තියෙන ගොඩක් ඉතින් මේවා මේ හැමදාම ඉනිසෙස් මේ බට් දාලා තියන්න පුළුවන්. custom base හදන්න පුළුවන්. එතකොට එක රටකට ආවේනික අපි හිතමු නෝවේ කෙනෙක් ඇවිල්ලා වාගේ ගන්නවා කියලා. ඒතර නෝවේකට අදාළ වෙන ගොඩක් ප්‍රොඩක්ට්ස් දිනු. වයිකින් ජුවලරිස් තියෙනවා. ඉතින් වයිකින් මේ මොනවද එක රිලේටඩ් ගොඩක් ජුවලරිකට අමතරව තව දේවල් තියෙනවා. ඒගොල්ලන්ගේ ඇක්ස් තියෙනවා. ඉතින් ෆින්ලන්ඩුත් ওই දෙකම එකට වාගේ යන්නේ. ඉතින් ඔය අයිස්ලන්ඩුත් එහෙමයි. ඉතින් ඔය හැම එකක්ම ඇතුලේ තියෙනකොට වාට එක්ස්ට්‍රා කස්ටමර් බේස් එක ගොඩනගෙනවා හැම කන්ට්‍රි එකකින්ම. හැබැයි ඒගොල්ලෝ ફોકસ වෙනවා නම්
ඇමරිකාවල ඒත් ප්‍රශ්නයක් නෑ අපිට වැඩිපුරෙන්නේ. හැබැයි මේව තමයි අර අපි ක්‍රියේට් කරගන්න ඕන කියලා කියන අපි අපි අර හැමදාම ඉන්න සේල් එක නෙමෙයි ඉතින් යහට හිතන්න ඕන. මේ channel එකේ තියෙනවා ගොඩාක් methods කියලා දීලා තියෙනවා කරන්න ඕන items කියලා තියෙනවා. ඒව තියෙනවා right. ඒවත් එක build up කරනකොට අපි වෙනස් අපිත් වෙනස් විදිහට හිත හිත වෙනස් වෙන්න ඕන. දැන් මේ option දෙක music and countries විතරක් මම දුන්නට ඔයාට දැන් හිතෙන්න ඕන right. මෙතනින් එහාට තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන? අන්න ඒක තමයි මනසවල් හදනවා කියන්නේ. ඒක තමයි knowledge එකක් grow කරනවා කියන්නේ. නිකම් මේ කොපියක් ගැහුවා මේක කරා අරක කරා නෙමෙයි. Tamanට දැන් මේ වීඩියෝ එක බලනවා ඔයාට මේක data කපාගෙන මේක බලන්නේ කිය ඔයාට වැදගත්කමක් තියෙන්න එපා. නැත්තම් බොරුවට බැලලා වැඩක් නැහැ නේ. වැඩි වැදගත්කම තමයි ඔයාගේ මේකේ ඔයාගේ මනස ඇතුළට මෙහෙම යන්න ඕන. අර මම කලින් example එකක් දීලා තියෙනවා වීඩියෝ එක. අපි novel එකක් කියනකොට අපේ හිත ඇතුලේ මැවෙනවා ඒ රූප. ඒ වගේ තමයි මෙතනින් කරනකොට ඔයාගේ ඔයාට මැවෙන්න ඕන රයිට් ඊළඟ ස්ටෙප් එක මොකද්ද ඊළඟ ස්ටෙප් එකට මම කොහොමද යන්නේ ඒ ටික ඉතින් ඒක තමයි වර්ධනය කරන්න තමයි channel එකේ හැම වෙලේම ප්‍රමුඛත්වය දෙන්නේ ඉතින් මම හිතනවා මෙච්චර කාලයකට කටිය පිරිසක් එකතු වෙලා තින්නෙත් එකයි බලන්නෙත් එකයි කියලා be a thinker ඔයා අනිවාර්යයෙන්ම හොඳ thinker කෙනෙක් වෙන්න හොඳට හිතන්න හොඳට දේවල් හොයන්න හොයන කෙනෙක් වෙන්න අපි හැම ඇතුළ එක්කෙනෙක්ම ඇතුළ thinker කෙනෙක් කියනවා අපි ඒව හැයව යොදාගන්නේ think ඒ කියන්නේ හිතන්න යොදාගන්නේ මොකටද කාට හරි සමාජයලයක් කරන්නද කාට හරි post එකක් දාන්නද කාල් කරේ post එක මේ අමතක කර සමාජයල අමතක කරන්න ගෙදර ඉඳන් ඔහේ උඩ බඩ බල ඉන්නද මනෝ පාරවල් ගහන්නද කතා කරන භාෂෙන් කියනවනේ නැහැ ඔයා be a creative thinker වා නිර්මාණශීලී අදහස් දක්වන්නෙක් වෙන්න එතකොට දැන් මේ business එක ඇතුළේ විතර නෙමෙයි තමන්ගේ මුළු ජීවිතේම මේක එකතු කරගන්න. තමන් හොඳ creative thinking කෙනෙක්. තමන් අද ඉන්න මේ තත්ත්වෙන් වඩා එහාට යන්නේ කොහොමද? මොනවද කරන්නේ? ඒ කරන හැමදේම හිතන්න. උදේ නැගිට්ටකම හිතන්න. right. අද දවසේ මම මොනවද වෙනස්කමක් කරගන්නේ මගේ ජීවිතේට? නැත්තම් හැමදාම මේ ඈනුන් ඇරියා කබකඩ කඩ ගිහිල්ලා මූණ හොදගෙන ආයෙ ඇවිල්ලා අම්මා හදලා දෙන තේක බීලා ආයි සරම පුරවගෙන ඔහි Facebook එකේ බල බල ඉන්නවද? ඉතින් think කෙනෙක් creative think කෙනෙක් වෙන්න බලපාන්නේ තමන්ගේ මනසම පමණයි. ඉතින් මේ මනස හරියට හදා ගන්න පුළුවන් නම් තමන්ට යා හැකි දුර දුගයි මේ තමන්වම එක්කගෙන යන දුර තමයි ඒකෙන් තීරණය වෙන්නේ නැත්තම් එක තැනකට කොටු වෙලා එක රාමුවක අතුරු තමයි අපි හැමදාටම ඉන්නේ. right පොඩි දේවල් ටිකක් ඉදින් කිව්වම මම හිතුවා දේවල් ටිකක් ජීවිතේට ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා ගන්න පුළුවන් වෙන්නත් ඇති කියලා. ඉතින් හරි think කෙනෙක් වෙන්න හරියට හිතලා පතලා කරොත් තමන්ගේ ජීවිතේ වෙනස් කරගෙන ලස්සන ජීවිතයකට හොඳ අඩිතාලමක් මේකෙන් දාගන්න හැකියාව ලැබේ. ඉතින් හිතන්න අලුත් කැටගරිස් වලට යනකොට තමන් කොච්චර දුරට හිතීම් හිතනවද කියලා. මේ හිතීමේ දේ නැති නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ හිතන්න පුරුදු වෙන්න මේ channel එක තුරු හොඳට පුරුදු වෙන්නත් හැකියාව ලැබේ. බොහොම ස්තුතියි ශාසකල බැලුවට. good luck. think wisely. don't work hard work smart. happy selling. please subscribe my channel. අපි channel එක ඊපල් හබ් එකත් subscribe කරන්න. යක්ෂකේ channel එකේ යක්ෂා group එක තියෙනවා. මේ හැකෙන් හැම එකකම විස්තර description එකේ mention කරලා තියෙනවා. එකතු වෙලා දැනුම් වර්ධන ඉදිරියටම යන්න ඔබට change. and all the very best. bring wonders to sri lanka. happy selling.